සම්හ සබුදු සරනය සුපින්නත් ඔබ හැදිනාටම. අද දෙදහස් විශ්ව වසරය යක්තෝබ මාස විසි හත්තනනි වාසනාවන්ත අඟ හරුවද දවසක්. උදව්නව මේ අලුදවස නැවුම් දවස බ හැම දෙෙනගේම සුයහපත් පැතුමන් ඉටුවන වාසනාවන්ත සුබ දවසක් එන්න කියලාපි ප්‍රාර්ථනා කරනවා. කිසි මාකාරයක මානසයක පීඩාවකින් ගෙදරට වෙලා ඔබ ඉන්නේ අනාගතය පි බඳව අවිනිශ්ෂිත තත්ත්වයක් මත. අපික දන්නවා. එකට හේතුව තමයි කොරෝනා වසංගතය ොVවි-19 වෛරසය සමාජගතවීම. අපි කිසි අම්මාකාරයකට සුසුම්නැතං සැනසුම් සුසුම් හෙනලා හිටියට දැන් දෙවන රැල්ල මතුවෙලා ඒ ක්‍රමක්‍රමෙන් වඩා වර්ධනයමින් පවතින කාලික අපිඉන්නේ. කෙස වෙතත් සෞඛ්‍යංශ සහ ආරක්ෂකකාංශ. වෙල නිර්නාායකවලට අනුකූලවේ ය දෙන්න වූ උපදෙස් පිළිපදිමින් කටයුතු කරනවනම්. ඔබ ඔබට අවන්ක වෙනවා නම් රෝහල් ගත කරට පස්සේ ඒකෙන් පැල්ල හිල්ලා මහල් නිවාසංකිරණනවලට හෙම අන්නේ නැත්තං මං හිතනවා අපිට මේ තත්ත්වය පාලනය කරගන්න බැරිකමක් නෑ ඉනිසා. අපි එහෙම හිතමු. එත්තකම තවත් කෙනෙක් මාවරණයක් පැලද නොමැති නම් ඔහුට හෝ ඇයට නොපැකිලවඒ ගැන කියන්න අනේ කරුණා කරලා දගෙන ික්මතන්ට එන්නපා කියලා. එම කියන ඔට හැකියවතින්න ටෝන. නිසා අපි ගැන වගේම සමාජය ගැනත් හිතනවන්නං. විශෂයම මේ රෝග ්‍යාපතවීම වලක්වා ගන්නට අපේ සමාජ වගකි මිටු කරනවා නම්. අපට සතුරුදායකනාගතයක් උදාරගන්න පුළුවන්ඇ යලිත් අන නිදහස් ජීවිතරයන්න පුළුවන්කම තිබේවි මයන්න හැකිවවාක්කල පාර්ථතා කරගෙන විශේෂ ආාධිතය කෞුද කියලා වදානයමු කරනව වනන් අද පූජනීය පැවිදි පක්ෂ නියෝජනය කරන ස්වාමින්න් වහන්සේ නමක් තමයි අපි අද වැඩම කරගත්තේ අපේ සාකච්ඡාව පෝෂණය කරන්නට. උන්වහන්සේ කොළො නවබාලිකා විද්‍යාලයේ ධර්මාචාරය පූජපාද වරළු ගස්තැන්නේ විමලරතන හිමිපණන් වහන්සේ අපි තාමත්ම ගෞරුවෙන් නමස්කාරපූරකව සාදු කියලා උන්වහන්සේ පිළිගන්නවා. අපි හාමුදුරුවන් අපට සම්බන්ධී කරණය කළ දුන්නේ එම විද්‍යාලයේ මාචාර්වරයෙකුගේම කො ානද විද්‍යාලයේ. හිටපු අංශ ප්‍රධානාචාර්වරයකු වන අපේ හිතවත් ජනක කෝම්පිටිය මැතිතුමා. අපි තුමාටත් පුුණ්‍යාණුමෝදනා කරමින්ම අපි සූදානම් වැඩසටහන අරභ කරන්න. අපි හමුදුරන්නේේ දැන් මේ දිනවල නිතර කතාාවෙන ලෙඩරෝග ගැනනේ ම ඇමති මේ නිරෝගිකමේ තියන වටිනාකම් පිළිබඳව දහම් ඇසින් දකින්නට උවහන්සේටේ ගැන ප්‍රවේශයක් අපට ඉදිරිපත් කරට කියලා කාරුණිකව ගෞරයේනි ලලාසෙටත්නා සරණ සක මත්ග සීලදනාට තෙරුවන් සරණයි අපි දැන් ගෙමන වකවානුව බොහොම අසීරු වකවානුවක් විදියටයි සලකන්නේ ඇතකොට සසිග මහත්තයා බුදුරජාණන් වහන්සේගේ දේශනය හැටියට පරම දේශනය හැටියට සැලකෙන උන්වහන්සේගේ ඒ ධර්මය තුළ මේ රෝගාබාධයන් පිළිබඳව උන්හන්සේ ගැඹුරින් සාකච්ඡා කර පවස්ථාපිට පේනම්. විශේෂයෙන් ගිරිමානන්ද සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවල උන්වහන්සේ ්‍රෝගාබාධයන් සම්බන්ධව ගැඹුරින් සාකච්ඡා කනවා. එවිතරක් නෙවෙේ මහනිද දේශපාලිය අටුවා ටේකාවල පවා අපේ අටුවා ටේකාචාරීෙන් පවා මේවා පිළිබඳ විසේ සවධානයක් යම කරලා තියෙන. ඉන්දියාවේ පැවතිච්ච මේ උපනිසත් චරග සංහිතාවගේ ග්‍රන්ථවොල පවා මේ රෝගාබාධයක් ඇතිවීම පිළිබඳව සාකච්ඡා කර පවස්ථාව පහහින්ද තියෙනු. එතකොට පරිසරය එක ගැටනකොට තමයි මේ රෝගාබාද ඇතිවෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේගේ දේශනාව අභ්‍යන්තරය තියෙනවා. දුජාන් වහන්සේ පහළ වන කිස්තුපූරුවව හයවන සය වසේයට කලින් මිනිස්සු ෝකයේ පහල වනාන. එතකට මිනිසාගේ පහලවීමත් එක්ක තමයි මේ රෝගාබාදක් පහලවීම සිද්ධ වෙන්නේ. මිනි සරීරය තුළ නිර්මාණය වන රෝගාබාධයක් මුල්කාලය තුළ ප්‍රධාන රෝගාබාධයන් තුනක් තිබුණයි කියලා බ්‍රාක්්මණ සංයුත්ත සූත්තරය පැහැදිලි කරන්නේ. එතකොට පසුකාලීනව ඒ රෝගාබාධයක් මේ සත්ව ඝාතනය වගේ විශේසි හරක් වගේ සත්තු ඝාතනය තුළින් අටානුුවමක් රෝගාබාධ නිර්මාණය වුණයි කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාතුළන්තරක වෙලා තිල්. එතකොට මේ සියලු දේවල්ලොට බලපාන කාරණාව තමයි මිනිසුන්ගේ සිතුම් පැතු. ආහාර රටාව හැසිරෙන ස්වභාවේ එවාගේම වාතය සුළඟ සූරිය මේ කියන සියලු දේවල් රෝගාබාදයක් ඇතිවීමට බලපානු. ගිරිමානන්ද සූතර ු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා රෝගයක් ඇතිවන අවස්ථා නැතා රෝග නිධන විදිහට උන්වහන්සේ අවස්ථාටක් පැහැදිලි කරනවා. ඒ අවස්ථා තේ සසික මහත්තයා උන්වහන්සේ පැහැදිලි කරන්නේ පළවෙනි හේතු විදියට පිත්ත සමුත්තාාන ආබාද සෙම්ම සමුත්තාාන ආබාධ වාත සමුට්ඨානා ආබාධ, සං්‍යපාතිකාබාද, උතුපරිනාමජාබාද, කම්ම විපාකජාබාද, විසම පරිහාර ජාබාද, ඕපක්ක මිකාබාද මේ ආදිවසින් උන්වහන්සේ මේ මිනිස්සරීරයේ තුළ ඇතිවෙන්න පුළුවන් රෝගාබාද යන් පිළිබඳ කාරණ අතක් ඒ තුළ පැහැලික. අපිට හොඳම නිදර්සනය තමයි මේ ගිරි මානන්ද සූත්තරි. ඇදකට හිසාහාස්ිත්ව ඇතිඩ පුළුවන් රෝගාබාදයන් පිළිබඳව චපකු රෝගෝ. සෝතරෝගෝ ආදිසි ඇහේරෝග, නාසේරෝග, කනේරෝග හිසේරෝග ආදිිවසින් මෙම චක්කු රෝගෝ, ගානරෝගෝ ජව හාරෝග, ආධිවසිය මෙම රෝගා බාද රාසියක් බුදු හාන්දුරේ තුළ පැහැදිලි කරනු. එතකොට අපිට විශේසියෙන් දැ මේ අපි ගෙවන වකවානුව තුළ දැන් මේ කොරෝනා කියන වෛරසය නිර්මාණය වෙන්ත් මේ පරිසය තුළන් එහෙම. එතකොට බුදු හාම්ද්‍රරූත් පැහැලි කරපුේ දේශනාව තුළ විසන පරිහාරජා ආබාධ. එකන්නේ විසසරීර ගතවීමක් වෙන්න පුළුවන් ඒ විසරීර ගතවීම විස මහාරවලින් වෙඩ පුළුවන්. දැන් අපිට පේනව දැන් චීනය වගේ රටවල්ලින් නිදැ කරෝනා කිෙන වෛරෙ සේය අපිට අපේ රටවල් ඕට එන්නේ. එකට හේතුව විදියට සමහර විට ය අවස්ථාවල පැහැදිලි කරන මේ සත්තුව ආහාරයට ගත්ත නිසා කියලා හෙම අදහසපුත් කියනවා. කට බුදුරජාණන්ොහන්සේ පැහැදිලි කරන මේ දේශනාවත් තුළ මිනිසුන්ගේ විසමාචාර්ය. එම නැත්තං විසම ක්‍රියාවන් ඒවටත් බලපානවයි කියල බුදු හාමුදුරුව අපට පැහැදිලි කරන. බුදුහාදුුරු ජීවත් ච්චාව දේ සසික මහත්තයා රෝගය ඇත්තිබන අහිතවාත කියලා රෝගය සාමාන්‍යක කියන අහිවාතක රෝගයකි. එතකොට ඒ ඉන්දියාවේ ඒ ප්‍රදේශයක ඇතිවුණයින් පස්සේ ඒක ස්වභාවේ තමයි එකින් බේරෙන්ට බිහෙතක් තිබුණේ නෑ. දකොට මේ අහිතවාත රෝකයේ ව්‍යාප්තිබලා යන්නේ සුළඟහර. තොර අටුවාචාරීන් වහන්සේලාමක පැහැදිලි කරන මේ සරපපයාගේ විස සහිත වාතයෙන් තමයි මේක බෝවෙන්න එකේ තකොට මේකට බෙහෙතක් තිබිල නෑ එතකොට කරලා තියෙන්නේ බිත්තිය පලාගෙන වහලේ කඩාගෙන වන ගත වෙලා තමන්ගේ ජීවිතය නැතිවෙන කකං වනේ ජීවත් තිච්චක තමයි අවස්ථා විදියට සැලකෙන්. බුදුහාදුුරු ජීවත් තිච්ච කාලේෙම නැත්න බදු හාදුුව දරමානවදී. මට්ට කුන්ඩලේ වස්තුව කුඹගෝසක වවස්තුූ වගේ වස්තුන් තුළ මේ කාරණාව බුදු හාමුදුරුව පැහැදලිකර. එවගේම ආනන් හාමුදුරුවන්ට බොහෝම කුළුපග දායක පවුලක් හිතිය. ආනන්ද හාමුදුරුවන්ට බොහොම ආදරේ සෙනහ දක්වන දායක පවුල්ලක් හිටිය. මේ පවුලටත් මේ කියන කාරණාවම ඒ අහිතවාතරෝගේ හැදුනම්. හැදුනයින් පස්සේ බුදු හාමුදුරුවන්ගෙන් අහනවා ආනම්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්ස මේ මං කෙරෙහි අනුකම්පාවෙන් මාගේ සැපදුක හොයා බලමින් කටයුතු කරන මේ දායික පවුලට ම තා දැන් නාසවෙලා ගිහිලා එමනැත්ත මරනයට පත්වෙලා මේ කියන අහිතවාතරෝගෙන් පවුලේ සාමාජකයන් මරණයට පත්වෙලා හැබයි දරුව දෙන්නෙක් පමණක් ඉතුරලා ඉන්න පුංචි දරුදන. මංකෙරේ යනුකම්පා ගෞතම බුදුරජාණන් වහන්ස නැත්තන් ශ්‍රණ වත් ගෞ්තමයන් වහන්ස මේ දරුවන් දෙදෙන පැවිදි කරන්න පුළුවන්ද කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අනන් හාමුදුරුවන් අහන්නේ වයසක යද කියලා. කාල වෙනකොට සාමාන්‍ය භික්ෂුන් වහසේනක් මහන කරන වයස්සීමම ඔවරුදු පහලව ඇබැයි මේ වෙනකොට බුදුරජාණන් වහන් ස්‍යයාන්තහාදුරන්රන සැලකිල් ලක් විදියට මේ පංචි දරුවන් දෙදෙන මහන කරනු. තකොට අර කාකුඩ්ඩේපක කියන සංකල්පය එතන තමයි නිර්මාණය වෙන් එකන කපුට එක් කලවගන්න පුළුවන් ප්‍රමාණයේ දරුවෙක් මහන කර සුදුසවේකන බුදු හාදුරෝන් ඉනිරිදේශ කරන්නේ ඒ අවස්ථාවයි. ඒ වගේ අවස්ථාවන් බුද්ධ කාලේ තුළක් මේ මේගේ වසංගතරෝග නිර්මාණය විච්්‍යවස්ථා බදු හාමුදුරන්ගේ ජීවිත කාලයේ ජීවත්ත නබදී තුළත් තිවිච් අවස්ථා පේෙන්ඩ තියෙනවා. එතකොට අර විසම පරිහාරජා ආබාධ එකන්නේ පරිසරයේ විවිධාකාර විස නිර්මාණය වීම නි මිනිස් ජීවිත විනිශ නවස්ථා බුදු හාමුදුර. පලාති ඉතාවත්ම පැහැදිලිියෝ පැහාමුදුරුවෝ අපට ඒ කාරනාව විස්තර ෙග්‍රහ කලදුන්න බුදු හාමුදුරුවන්ගේ කාලි කොහොමද බුද්ධකාලීන භාරතයේ කොහොමද මේ ලෙඩරෝග ව්‍යප්තලා තියෙන් එත්තකම බදුපාණන් වහන්සේ අනුදනවාදාලේ මේ ලෙඩරෝග පිළිබඳව කොයි ආකාරයෙන්ද කියලා දැන් එතකොට ලෙඩ රෝග පිළිබඳවයි ඔය දැම් ලෙඩරෝගවලින් අතමි දෙනක. ලෙඩරෝග බෝනොවී ජීවත්්‍යනයක යි තරම් දගත්ගේ කියෙන කාරණාවත්උන්වහන්සේ එහෙමම දේශනා කලා තියෙනවා දැන් හොඳ ප්‍රසිද්ධ ප්‍රධානවාක් වැකක් තමයි අපේ දමපදයන ගාතාරත්නයක තියෙන ආරුග්‍යා පරමාලාභා සන්තුට්ටි පරමන් දනම් විශවාාස පරමාඥාති නිර්්බාන පරමන් සුකන් කියලා දක පෙලපොතේ විශ නිර්දේශයේ දරුවන්ට ිගෙන ගන්ඩ නිර්දේශ කලතිී නොවය කොසල් රජතුමාරබෙහ මේ කතාව නැතම මේ දේශනාව කර කියලා තවත්තැක ්‍රි සදධරම මේ අරුග්‍ය ප්‍රමාලා බා කියලා දේශනාල තියනව අපේ බුදුපාණන් වහන්සේ ම ැමති දැන් ගොඩක් අරෝග්‍ය ශාලාවල අරෝග්‍යා කියලා වෙනමම සුව සහන සේවාවන් තිය නව. එත්තකම හොස්ිටස් නැත්තම් මේ අරුගගේ ශාලාතය නවති අරුග ශලාා කියන වචන හැල දින්නන තෙවන අරෝග්්‍යතාවය කොයි තරම් වටිනවාද කෙනෙකුට සහ ඒ සහ බුදුාන් වහන්සේ කොයි වගේ දේශනාවද කරලාති නැි හමුදුරනේ ස හත්තය දැ. අපිට පේනවාව මේ ත්‍රිපිටකය පරිහරය එක ද බුදු හාන්දුරට ජීවාමාන දකි හම ව හැ එතකො උන්හසේ ජීවාමාන දකින්න පුොලවන්ම තිය ්‍රපිටක ර්ම හා ධර්මය හර එතකොට න්හන්සේගේ ධර්මය තුළ බුදුහාමුදුරු මේ රෝගයන් පිළිබඳව සාකච්ඡාක කරනකට බුදුදහමේ අවධාරණය කරන්නේ රෝගයක් නිර්මාණය වීම පිළිබඳවන නිර්මාණයෙන්ට කලින් වලක්වා ගැන ප්‍රශාති සක්තියක එතකොට රෝගයන් නිර්මාණය වුණයන් පස්සේ වට භාවිතා කරන බෙත් හේත්තාදිය පිළිබඳ බේසජ ජක්කන්ද චුල්ල වග පාල බේස ජක්කන්දගේේ බදුහාහඳරු අවධාරණය කර පවස්ථාපිට පේෙන්ට තියෙන එ එතකොට දැන් අපේ රටේ අපි සාමාන්‍ය අපේ ගැමි සම්පදායන අපේ සරු දේවල් නිර්මාය වෙන් මිහිදු හාන්දුර ලංකවඩ පමියි පස්සෙන හැන ආගම ඉට පසි සංස්කෘතිය සදාචාරය බාසාාව මේ කියන සියල දේවල් වද්‍ය විද්‍යා යයි සියරු දේව නිර්මාණයවෙනි ලංකාවේ මීඩු හාඳදුරු ලංකාගමනය සමඟ එහෙමයි එතකොට සසිගමහත්තය මේ දැන් හිතන්නකෝ පුංචිකාලේ මට මතකයි අපිටර දී අංගෙලඩ දගල හදිාම අපි අම්මලා කළේ කෙහෙල් අත්තක් ඇඳ ටේලලා ඉට පස කොහොම කො උඩින් එල්ලලා අපිවතේලා ති බතකොට කන්නදන සමහර විට කිරි ආහාර එහෙමනැත්තන් කෙරි හොදිත් එක බත් කොට ඒකට පිළී ජාතික තුනේ නෑ මස්මාන්ස කිසිවක් එක තුනේ නෑ තකොටගේ ඉස්සරහ එල්ලලා තිබුණ කොහො බාත්තා. තවත් අපේ සංස්කෘතියේ ප්‍රධාන විශභේජ හරණය විසභජ නාසකයක් විදිට පාවිච්ච කර තියන කොහොඹරක්ෂේ. ඒ නිසා වාස්තු විද්‍යාවත් පාවිච්චි කරනවා කොහොඹ ගහ විශේෂයෙන් ස් විදාවේදී දැන් ගේගයක් නිර්මාණය කරනට ගේවට අපි ගස්කොළන් හදනි මොනවද කියලා කල්පනා කරනගොට කොහොඹ රුක්ෂේ විසේෂ තනක් දීප අවස්ථාව තියෙන තුකොට කොහොඹ කියලා කියන්නේ විසබීජ හරණය සඳහා පාවිච්චි කරපු විස ඉසග්‍රහ එතකොට ඒ වගේම දැන් කහ ඒගේ දැ අර මන්දැක්ක පහුගේ දවස් වොල සාකච්ඡා කරන අවස්ථාවට මේ අපේ මහචාරය ඉතිහාස හහාචාරවර එක් වන සෝම දෙ සූරීන් මතක් කරනවා අපේ ලංකාවේ වැදි ජනතාව. ඔවුන්ගේ සරීර සෞඛ්‍යය සඳ හයිසේසිය මකසෞ්‍යය සඳහා පාවිච්චි කරල තින මේ අරලු පොත්ත සහ දෙමට පොත්ත. එකට නිත්තරේ හප ෙන් දල න යිකල් මේ කියැෙ දැන් ස්තු පූරුව ලංකාව මුල්මවද අපේ ද ආධවාශසින් දිී සලකන්නන්නේ වැදි ජනතාවන කට ඔවුන් මොකසෞකය රකගන්න කද මුක්කේ. ලක්ස ගානක සුද්‍රජීවින් එතකොට ඒ සුද්‍රජීවෙන් හරහා පෙනහලු ආබාද ඒවාගේ මාමාස ගතතාබාද ඇතිවන්නට අපිහඳුුවේ පලාස්ටික් එෙද සහිත දපුුරු ුවද කලින් අප ගැමි පැරැවය දෙමට කුරු විශෂෙන් අදපවා මේ සම්ප්‍රදායට ගෞරු කරමින් මන්දැලද නො ඔය දෙැහැත්වට්ටිය උඩින් දෙමට කරු හෙමතයර න ුද්දරල හ දැන් ට මතකයි ම පුංචිකාලවේ මහනවලා පිරිත්තුවලට අපේ ලොක හාමුදු අපිය කරනන්නේ යන කොට දැන්වගේ පිරිත්තට වැඩම කරලා ආපහු නැවත පන්සලට ඇරලවීමේ සංස්කෘතියක් මුල් කාලී තිබුණි නෑ එතකොට ඒ අදාල ගෙදරම තමයි හාමුදුරුවන්ට වේ ගටේ ැතම් පොඩ්ඩා නිදාගන්ට අවස්ථ හද ලතිබුණ ො කාමරය සුද්ද පවිත කර ඒක තමට්ිය ම දාලාහමහද තිබුණ. කොට දැ උදේ දුර අවද ුණනාන් පස හැට වලඳදවා කියල සාාම ල කියන්න එතකොට ඔය තිබුණේ කරද කෝටවා එතකොට ඔයකෙන් දෙමට කෝටුව එහෙම නැත්තං ඔ තැබිලි නැත්තම් ඒවගේ දෙයක්තමයි දක්මැදීම සදහ පවිච්චිල මහිත ඒක අවස්සදිය ගුණයක් තින විශේසින් ඒ අපේ ලංකාවේ ප්‍රධාන වයීමම් පාවිච්චි කල තියෙන එතකොටට දැන් බුදු හාමුදුරුවන්ගේ දේශනාව තුළ රෝග උපසමනය කර ගැනීම සඳහා උන්වහන්සේගේ දේශනාව වෙන්න විශේසිෙන් දැන් රෝගයක් නිර්මාණය වෙන්ට කලින් එක නවත්වා ගැනීම ප්‍රතිසත්ති. ඇඳකොර දැන් අපේ ලංකාවේ මහිතානය පැරණී වැඩි හිටියු. කලට වෙලාවට ආහාරගත්තා. බුදුහාදුරු මේක හරියටට අවධාරණයක. අපිට වෙලාවක්තියෙන්ට ආහාර ගන්ට. උදේ හතනම් හතට පියාහාරය ගන්ට. එතකොට දවල් එකල් හනන් දොළහනන් යදදාල වෙලාවට ප ියආහාරය ගණඩු ොකදේ ඒ ආහාර රටාව සෞඛ්‍යාරක්ෂ කර ගැනීම සඳහා බලපාන නිසා. එවගේම තමන් අදින පලදින දේව විශේ. ඔව සේකාවගේ කාරණාවල දිබුදු හාදුරු අභධාරණය කරනවා දැන් වාසය කරන ස්ථානය එෙමනැත්තන් අපි කියන්නේ ආවාසය කියලා එහම නැත්ත ආරණය කියලා එහමනැත්තං කුටිය කියලා මේ කියන ඒ හැම සංකල්පයේක තිය නිබදු හාමුදු තමන් ඉන්න පරිසරි බොහොම පිරිසිද තියාගන්ටොන්. එ වාතාශ්‍රය බොහොම පිරිසිදූ තියෙන්තුුන්. ඒනිසා. උද හමුදුරෝ එකන එකක් තමයි තමන් අඳින පලදින සිවර පව පිරිසිුදු භාාව තිෙන්ටෝ. ඉට පස්සේ වාසේ කරන පරිසේ ඇද ඇතිරලි ෙන්ඩ පුුවන් පුට කාර ෙන්ඩ පුුවන් පුටුව ඩ පුළුවම නිතරදවේ පිරිසුදු තින්ට කරන දු හන්ුවර සේක කරණාවලද පැහැදිලි කරනවා. එඒ වි රක්න ව මේ දැන් අපිට පේනව මේ චුල්ලකාම විභංග සූත්‍රයේ ේ සත්ජක්කාන් දෙකේ තැන්වොලදී. විහාරස්ථානවල ඒ කියන රෝග උපසමනයේ සඳහා බුදුහාමුදුරුවෝ කළේයුතු ක්‍රියාමාර්ග වැඩි වසයෙන් උන්වහන්සේසා කකච්ඡා කරනවා. ඒ වගේම දැන් අපිට පේනවා අපේ වැඩි හිටියු. පැරණි කාලයේේ තුළ දැන් ඔය කොහොම සංස්කෘ තිය වගේ. එතකොට එහෙම ගේක ඉස්සර හිල්ලලා තියෙනකොට අනිත් පිරිස් දන්නවා. මේ ගෙදරනු එකක්කාරි රෝගායයක්ඇතියන හොද සන්නවිවදන ඉදි්‍රමය සන්නිවදන නිදික්‍රමය. දැන් ඔය පැරණ සමාජය තුළ දැ එහෙම විසබීජ නැත්තන් අපිහතමකො දැන් අහිතවාත වගේ රෝගයක් හෙම නැත්ත වර්තමානය තියෙන කොරනාවගේ රෝගය.ඒ රෝගවලට හේතු හැදනකොට පැරණ මාදම නිධානය වගේ ස්ථානවල දී පැහැලි කරනවා මුලින්ම මරණයට පත්යෙන්නේ ගෙදර න්න මීයෝ මස්ස යිලු. මී යොයි මැස ඊට පස්සේ ඒ ගෙදරන්න ඇති කරන සත්තුලු මැරන්නේ දකට අවබෝධ කරගන්නට ඕනෑ මේ එන්න නම් හොඳ රෝගයක් නෙවී කිය එක සාමානක ඇස්ස හෙම් ිරිසාවා වගේ රෝගයක් නෙවීමේක. ඊට පස්සේ මැරෙන්නේ හරක් වගේ සත්තුලු. ඊට පස්සේ මැරෙන්නේ ගෙදරඉන්න සේවක ආදි පිරිස්. ඊට පසේ තම පවුලෑ මැරනවා කිය කිය දකොට එ බන්ඳු රෝගාබාදයක් විය හැකිී මං හිතන විදියට මේ කියන කොරෝනා කියන වෛරස. එතකට අ විසම පරිහාරජා ආබාදා කියන එක මොකද ලෝකයේ මිනිස්සු කල්පනනා කරන තමන්ගේකරට ටක් වැඩි කරගන්නන කැනෙකට අපිැන බලකාමය කරන්න තමන්ගේ ඉදමවෙන්න පුළුවන්ගේ වෙන්න්න පුළුවන් ආදිවසය මෙ වැඩිරගන්න උත්හදරන්නන්නේ එතකොට විසම පරිහාරජා බාධා කියන එක මරදැ පේනවා කොරුණ වගේ වෛදස් එහෙම නැත්තන්. ැඩාවගේ රටවල් ොලින් වෛර හොරකංකරගන අවස්ථාව ජකලතිී. අහලතියන. රටවල් ලොලිින් හෙම වර සොරකංකරගනැවෙල්ලවෙෙල ව සමහර රටවල්ලට අලවිි කරනවා සමහටේ රට විනාශ කිරීම අරමුණින් වෙන්ඩ පුළුව. ඒවගේ අවස්ථාවන් දැකල තියන ති බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවත් තුළ දැන් ය සාකච්ඡචාවන් තුළ අපිට පහෙනවා අයුරේදය වගේ තැන්ගුල්ල විසබීජ හරණය සම්බන්ධ ලොකු සාකච්ඡාවීමක් නේ. මේ බෞද් අයිරයේදය තුළ විසබී ජහරණය පිළිබඳුව සහ මේ රෝගාබාදයයක් හැදීම රෝගාබාධදයක් උප සමනයේ සහ රෝගා ාදවලට පැතිකරම. මේ කෙන කාරණාත්තුනුම. දු හාදුර සාකච්ාකරු අවස්ථා පේන්න තියෙන. හොඳයි අපි තාබත්ම හොඳ කාරණ කීපයක් අද සාකච්ඡා කර විශේෂයෙන්ම බුදුපියණන් වහන්සගේ බුද්ධ භාෂිතයට අනුකූලව කොහොමද මේ මේවැනි රෝගාබාද ඇතිවෙන්නේවැට ප්‍රතිකාර්ම කුමක් දේවා ඇතිවෙන්න කලින් ඉංග්‍රිසියෙන් කියන ප්‍රවෙන්ශන්ස් බෙටදැන් කියෝ කියන ප්‍රතිශවක්තිය රෝග වලක්වා ගැනීමට වඩා න ප්‍රතිකාරයට වඩා වලක්වා ගැනීම. වැදගත් කියන කාරණාව මත පිහිට අපි බොහ දෙයාල් ලද කතා කරා එනිසා අපි මතු අනාගතේ ඔබ දන්නවා බලකාමය නිසා දැන් තාමත් අදටත් එක නෙකාට අඇගිල් දිගු කරමින් සිද්නවා විනා කෝට සංඛාත පිරිසකට මේ රෝගගේ වැලදිලා මිලියන ගානක් මිනිස්සු මැරිලති එද්දිත් එක නෙකාට ඇංගිල් දිගු කරගන්නවා විනා මේකට හම ැඩුලාලතිනට නිස ප්‍රතිකාරමයක් හොයා ගෑන්ඩ දෙදස් විසිගේ අගභාග වෙනකන් අපට කොරුණ එක ජීවත් එන්න වෙයි කියලා විශෂනියෝ සැක බිය පහල කරනවා එනිසා කොයි හැටිවෙතත් මොන හේතුවක් නිසා ම තත්වය උදගතවනත් ඒ හේතු වෙන්නට ඇති මෙ මෙවැනි දේ කියලා ද කතාරන්නට පුළුවන්කම තැබුණ. අපි වෙනුවෙන් ගෞරෝනී නමස්කාරය පුද කරසේ්නවා කොන් අවබාලිකාව විද්‍යාලයේ ධර්මාචාර් ශාස්ත්‍රපති පන්්ිත පූජපාද වරළු ගස් තැන්නේ සිරිවිීමනටත්තන හිමිපාණන් වොහන්සේට බහන්සේගේ වැඩමවීම අපේ වැඩ සරහන පෝෂණය කරන්නට මහෝපකාරය ව්වා එ වනි ො බහන්සේට ගෞරණය ප්‍රනාමය පුද කරමින් තවත් චිරාත්කාලයක් මේ ශාසනිකටයුතු ආගමි කටයුතු සහ විශේෂම අධ්‍යාපනය කටයුතු දරුවන්ට දහම් ඇස පාදනක හොම උතුම් කටයුත්ක් ඒ කටයුතු සාර්ථකයා කියල පාර්ථනා කරගෙන විශේෂය මේ සම්බන්ධී කරන ඇති කළ දනුව අපේ හිතවත් ජනකකෝන් පිටිය ඇදුරතුමාටත් අපේ ප්‍රනාාමේ පුද කරමින් අද දවසේ පින් බරු දැස සමුගෙන යනවා. යළි හෙත දිනේ හමුව මේ අපේක්ෂාවෙන් ඔ බැහැඳනනාටම සම්මා සම්බුදු සරණයි.